පාකින් එක. ක්ලාසස් වැඩි වෙනවා ඔයා පේල් වෙන ටෙස්ට් අනුව යූටර්න් තියෙනවද එක ලෙප් එකට දාන්න තියෙන තැන ලෙප් එකේ ට්‍රැක් එකේ ඉන්න ඕන හරි එයා වැරදි දේවලුත් කියන ඒ දේවල් වලට ඔයා ඊට කලින් ඉගෙන කම්පියුටරෙන් ඔයාලට මේ ක්ලික් කරන්න තියෙන්නේ ඉංග්‍රීසි තේරෙන්නේ නැති ඉංග්‍රීසි සමාරුව ඉන්නවනේ ඒක. ඉතින් මම දැන් ඉන්නේ අල්කූස් වල. අල්කූස් වල බෙල්හසා ඩ්‍රයිවිං ස්කූල් එක ඉස්සරහ තමයි මම දැන් ඉන්නේ. ඉතින් අපි අතට ගිහිල්ලා බලමු. මම විස්තර ඔක්කොම ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්නවා. ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඉතින් යන්න. දැන් මම ඔයගලන්ට මේ පෙන්නන්නේ ඩ්‍රයිවිං ස්කූල් එකට ගියපු වෙලාවේදී මේගොල්ලන්ගේ මේ බිල්ඩින් එකේ පිටිපස්සේ පේන විදිහ. ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ බෙල්හසා ඩ්‍රයිවිං ස්කූල් එකෙන් නම් ඔයගොල්ලන්ගේ ලයිසන් එකේ වැඩේ පටන් ගන්නෙ ඔයගලන්ට ඩ්‍රයිවිං ලෙසන්ස් ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. ඉතින් මෙන්න මේ වගේ වාහන තියෙනවා. ඉතින් පිරිමි කෙනෙක්ට නම් පිරිමි කෙනෙක් ඉන්නවා උගන්නන්න. ගැහණු අයට කැමති නම් ගැහණු කෙනෙක්ව ගන්න පුළුවන් මේවා ඉගෙන ගන්න. ඉතින් ඔගොල්ලොන්ට බස් ඩ්‍රයිවිං ලයිසන් එක කියන්නේ හෙවි වෙහිකල්ස් වලට ඕනනම් බස් පදවන්න බස් තියෙනවා ලොරි තියෙනවා මේ වගේ ෆෝක්ලිෆ්ට් ඕන කට්ටියට ඒ සම්බන්ධව උගන්නන්න කට්ටිය ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු ඒරියා එකක් මේගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් අපි හිතුවා මේ දේවලුත් ඔගලන්ට පෙන්නන්න. ඉතින් කටින් කියනවට වඩා ඔගලන්ට මේවා දැක්කහම තවත් වැඩිපුර අයිඩියා එකක් එනවනේ ඔගලන්ගේ දැනුමට තවත් දේවල් ටිකක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ අපි ඉන්ෆර්මේෂන් ටික ඒ ටු ඉසෙට් ඔගලන්ට කියලා දෙනවා. කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න, මොනවද තියෙන්න ඕන දේවල්, කොච්චර මුදලක් යනවද, මේ හැම දෙයක්ම. ඉතින් ඊට කලින් අපි හිතුවා චුට්ටක් ඔගලන්ට පෙන්නන්න මෙන්න මේ වගේ තැනකුත් බෙල්හසා ඩ්‍රයිවිං ස්කූල් එකේ තියෙනවා කියලා. මෙන්න මේ වගේ ස්කෑන් කරන්න පුළුවන් QR codes වගේක් දාලා තිනවා. ඔගලන්ට එතනට ගිහම මේ දේවලුත් ලබා ගන්න පුළුවන්. හරි, මම ඉතින් ඔක්කොම ইনফরমේෂන් ටික ගත්තා කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක Dubai වල ගන්න කියන එක ගැන. ඉතින් ඔගලන්ට ඔක්කොම විස්තර ටික කියලා වීඩියෝ එක ඉවර වෙනකම් ඔගලන් ඉන්න. හරි, දැන් ඉතින් ඔයගොල්ලෝ දැක්කේ අද අපි අල්කූස් වලට ගිහිල්ලා අල්කූස් වල බෙල්හසා කියන ඩ්‍රයිවිං ස්කූල් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ටික ඔක්කොම අරගත්තා. ඉතින් දැන් අපි ඒව හැම එකක්ම පැහැදිලිවම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න. ඇත්තටම ගොඩක් කට්ටිය අපිට මැසේජ් කරලා අහන දෙයක් තමයි ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔල්රෙඩි යාලට තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මෙහෙ ඇවිල්ලත් ඒ ලයිසන් එකෙන් මෙහෙ ඩ්‍රයිවිං ජොබ් එකක් එහෙම කරන්න පුළුවන් කියලා. ඉන්ටර්නැෂනල් කරන් ඇවිල්ලා පුළුවන් කියලා හිතනවා කට්ටිය. ඔව්, එහෙමත් කට්ටිය හිතනවා. ඉතින් ඇත්තටම ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකක් තියාගෙන මෙහෙ ඇවිල්ලා ඩ්‍රයිව් කරන්න පුළුවන්ද? බෑ, එහෙම බෑ. ඔයාලා විසිට වීසා එකේ ආවොතින්
ඒක ඉන්ටර්නැෂනල් කරන් ආවත් පුළුවන් පදින්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙහි වීසා එකක් වැදලා අවුරුදු දෙකකට රෙසිඩන්ස් වීසා එකක් තියෙනවා නම් ඒ කෙනාට මෙහි ඩ්‍රයිවිං ලයිසන් එක ඒ ලංකාවේ ලයිසන් එක යූස් කරන්න බෑ. ඒකට වාහන පදින්න බෑ. මෙහි ඩුබායි ලයිසන් එකක් ගන්නම ඕන. UAE ඩුබායි ලයිසන් එක ගන්න ඕන අනිවාර්යයෙන්ම. රෙසිඩන්ස් කෙනෙක් විදිහට ඉන්නවා නම් කොහරි ආයතනයක ජොබ් එකක් කරන්න යනවා නම් හෝ පර්සනල් තමන්ගේ කාර් එකක් පදින්න උනත් ඒකට අනිවාර්යයෙන්ම ඩුබායි ඩ්‍රයිවිං ලයිසන් එක තියෙන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක් ඒක. හැබැයි ගොලන්ට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් පොඩි chance එකක් තියෙනවා ඔයගොල්ලෝ මෙහි ඩ්‍රයිවිං ලයිසන් එකට apply කරද්දී. ඔව්. ඒක තමයි chance එක. දැන් අපි ගමු ආගේ ලයිසන් එක අවුරුදු 5ක් පරණ නම් අවුරුදු 3ක් පරණ නම් ඒකට ඒගොල්ලෝ දෙනවා class තියෙනවා 40ක්. class 40 අඩු කරනවා. එතකොට අපි ගමු අවුරුදු 5ක් පරණ නම් class 20යි කරන්න ඕන. අවුරුදු 3ක් පරණ නම් class 30යි කරන්න ඕන. ඉතින් මේ විදිහට තමයි ඒගොල්ලෝ ස්කූල් එකෙන් එතකොට අර ඔයාලට හම්බෙන පැකේජ් එකෙන් ගාණ අඩු වෙනවා. මොකද අර class ගානට යන charges එක එතකොට class 20ක් වුණොත් අවුරුදු 5ක් පරණ නම් ඔයාගේ ලංකාවේ ලයිසන් එක class 20යි යන්න ඕන. එතකොට ඒගොල්ලෝ class 20ට තමයි ගණන් හදන්නේ. එතකොට class 30ක් නම් යන්නේ class 30ට ගණන් හදන එක අවුරුදු 3ක් මේ පරණ වෙන්න ඕන ලංකාවේ බර වාහන හෝ සෑල් වාහන. එතකොට ඩුබායි වලට ඇවිල්ලා පළවෙනි පාරම එතකොට ලංකාවේ ලයිසන් නැතුව එතකොට මෙහි ඇවිල්ලා මුලින්ම ලයිසන් එකක් ගන්න ඕන නම් ඔයගොල්ලොන්ට class 40ක් යන්න ඕන. class 40ක් යන්න ඕන. ඒ කියන්නේ පැය 20ක් ඒ කියන්නේ ඔයාලා ට්‍රේනින් කරන පැය 20ක්. ඒ පැය 20 ට්‍රේනින් කරන්නේ අපි ගමු සතියට දවස් දෙකක් හෝ තුනක් වගේ තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ එක දවසකට class 4ක් කරන්න පුළුවන්. ඒ වගේ තමයි සෙට් වෙන්නේ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන් මේ ලයිසන් නැති කෙනෙක් නම් ලංකාවේ ඩුබායි ඇවිල්ලා අලුතෙන් ගන්නවා නම් අනිවාර්යෙන් class 40ක් යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕනේ නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන මේ process එකක් තියෙනවා. මේ process එකේ පළවෙනිම පියවර තමයි ඔයගොල්ලන්ට ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඩ්‍රයිවිං ස්කූල් එකක් හොයාගෙන එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ ෆයිල් එකක් ඕපන් කරන්න ඕනේ. ඔය ෆයිල් එක ඕපන් කරන්න ඔයගොල්ලොන්ගේ අවශ්‍ය වෙන්නේ Emirates ID එක. Emirates ID එක තියෙනකොට එතකොට ඔයාලට පුළුවන් ඔය ෆයිල් එක ඕපන් කරන්න. ඒකත් එකම ඔයාලා කැමති පැකේජ් එකක් තෝරගන්න පුළුවන්. ඔව්. ඉතින් ඔයගොල්ලෝ ෆයිල් එක ඕපන් කරාට පස්සේ තමයි ඔයගොල්ලෝගේ ලෙක්චර්ස් පටන් ගන්න. ඉතින් මේක ෆිසිකල් ලෙක්චර්ස්. එතකොට පැය 8ක ලෙක්චර් එකක් තමයි ඔයගොල්ලන්ට. ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට දැන් අපි ගමු පැය 8ේ ක්ලාස් එක ඉවර වුණාට පස්සේ කියන දවසක්ම ඒක උගන්වනවා. ඊට පස්සේ තමයි තියරි ටෙස්ට් එක. තියරි ටෙස්ට් එක කියන්නේ මේ සිග්නල් කියන්නේ කම්පියුටරෙන් ඔයාලට මේ ක්ලික් කරන්න තියෙන උත්තර. ඒගොල්ලෝ ප්‍රශ්න ඔක්කොම අහනවා. එතන උත්තර තුනක් එනවා. උත්තර තුනෙන් එක උත්තරේ හරි උත්තරේ ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕන. ඉතින් ඒක තමයි අර ටිකක් අමාරු සමහර ඉංග්‍රීසි තේරෙන්නේ නැති ඉංග්‍රීසි සමහර අය ඉන්නවනේ. ඒගොල්ලොන්ට ඉතින් අර ඒක තේරුම් ගන්න බැරි නම් අපේ ඉන්නවා ලංකාවේ ට්‍රාන්ස්ලේටර්ලා. ඒගොල්ලෝ ඩිරම් 200ක් තමයි ඒ දවස්වල ඩිරම් 200ක් දීලා එයාව ගන්න පුළුවන් වාට. අරගෙන ඔයාට තේරෙන්නේ නැති ප්‍රශ්න එයාගෙන් අහන්න පුළුවන්. එයා සිංහලෙන් වාට හැම ප්‍රශ්නයක්ම මේ ප්‍රශ්න 40ම මේ ඔයාට එක්ස්ප්ලেইন කරනවා. මේක තියෙන්නේ මේ විදිහට. එතකොට ඔයාට කැමති සිංහල තේරුම දන්නවනේ. එතකොට සිංහල තේරුම දන්නකොට උත්තරේ ඔයාට කෙලින්ම ලියන්න පුළුවන්. ඒකට ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේ ඉතින් එහෙම තමයි මේ සිග්නල් ටෙස්ට් කියලා කියන්නේ තියරි ටෙස්ට්. දැන් එතකොට ඒ සිග්නල් ටෙස්ට් එක ලකුණු 26ට වැඩියෙන් ගන්න ඕන. එතකොට ලකුණු 26ට අඩුවෙන් ගත්තොත් ආයේ ඩිරම් 300 ගණක් දීලා 320ක් වගේ දීලා ආයේ මේ බුක් කරන්න ඕන ආයේ මේ ටෙස්ට් එක. එතකොට ඒ ටෙස්ට් එක ආයෙ ෆේල් වුණත් ආයෙ බුක් කරන්න ඕන. ඒක පාස් වෙනකම්ම තමන්ට එහෙම තමයි. ඉතින් හොඳම දේ තමයි මම කියන්නේ මේ අපේ සිංහල ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගන්න. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි පාරෙන්ම යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසියට ගොඩාක් දැනුමක් නැත්තම්. නැත්තම් ඕ ඉංග්‍රීසි පුළුවන් නම් අවුලක් නැහැ. ඉංග්‍රීසි පුළුවන් නම් සිංහලේ හා සමානයි. ඒක තේරුම් ගන්න පුළුවන් නේ ප්‍රශ්නේ. එහෙම නැත්තම් තමයි ගන්න ඕන මේ සිංහල ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. එතකොට ඔයාට ඒක පාස් වුණාම මේ ඔයාට ඊට පස්සේ ඒකේ රිසල්ට් එක එනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊළඟදී ඔයගොල්ලන්ට පැකේජස් තියෙනවා. කැමති පැකේජ් එකක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් ඒ පැකේජ් එක අනුව තමයි ඔයගොල්ලෝ මේ ඩ්‍රයිවිං ක්ලාසස් වලට යන දවස් තීරණය වෙන්නේ. ඉතින් සතියට දවස් දෙකක් පැය දෙකක කාලයක් තමයි ඔයගොල්ලන්ට යොමු කරන්න වෙන්නේ මේ ක්ලාසස් වලට. ඔව් ඒක කරන්න දෙන්නේ දැන් මෙහෙමයි. අපි ගමු අපි දැන් සැටර්ඩේ දාලා ආයේ සන්ඩේ යන්න බෑ. සැටර්ඩේ දාලා මන්ඩේ යන්නත් බෑ. ටියුස්ඩේ වගේ තමයි. ඒ කියන්නේ දවසක් අර දවසක් වගේ තමයි ඒක කරන්න පුළුවන්. ඉරිදා නිවාඩුවේනේ. ඒකින්ද සැටර්ඩේ කියන්නේ සෙනසුරාදා දැම්මහම වට සවුඳ බෑ. ආයේ සෙනසු අඟහරුවාදා තමයි පුළුවන්. මොකද එහෙම වෙන්නේ දවසක් අර දවසක් තමයි ඒ ක්ලාස් කරන්න පුළුවන්.
ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ බුක් කරන්න පුළුවන් එක වීක් එකකට දවස් දෙකයි. දවස් දෙකට ක්ලාස් 8ක් කරන්න පුළුවන්. Saturday, Tuesday, Friday, Wednesday, Monday, Thursday වගේ කියන දවස් තමයි ඔයගොල්ලන්ට තෝරගන්න වෙන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ දවස් මේ විදිහට ඔයගොල්ලෝගේ සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලන්ට ටයිමින්ග්ස් උත් හම්බ වෙනවා. මේ ටයිම් එකත් ඔයගොල්ලන්ට කම්ෆර්ටබල් ටයිපින් අප් ඔයගොල්ලන්ට බුක් කරගන්න පුළුවන්. රස්සාව ගන්න වෙලාවේ, ඒ කියන්නේ ඔයගොල්ලන්ට නිවාඩුව ගන්න පුළුවන් වෙලාව නැත්නම් උදේවරු වැඩ නැත්නම් උදේවරු වගේ දා ගන්න පුළුවන් නැත්නම් හවස වරු දා ගන්න පුළුවන්. ඒක හින්දා 8:30 තමයි ස්ටාර්ට් කරන්නේ. එතන ඉඳලා 10:30 වෙනකම් මුල්ම ක්ලාස් 4 කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ 8:30 to 10:30 එන්න බැරි නම් ඔයගොල්ලන්ට පුළුවන් 10:30 to 12:30 දා ගන්න පුළුවන්. ඒකටත් බැරි නම් ආයෙත් දා ගන්න පුළුවන් 12:30 to 2:30. 2:30 එහෙම තමයි දාන්න පුළුවන් නේ. ඒ කියන්නේ ක්ලාස් එක තියෙන්නේ 5:00 වෙනකම්. 5:00 වෙනකම් ඔයගොල්ලන්ට ඒක ඔයාලට පය දෙකේ බැලන්ස් කරලා ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ට කෝල් කරලා කරන්නත් පුළුවන්. බුක් ෆයිල් ඕපන් කරලා ඉන්න එතකොට කෝල් කරලා මේ ටයිමින් එක දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගිහිල්ලා ස්කූල් එකට ගිහිල්ලා කරගන්නත් පුළුවන්. කැමති විදිහට ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. ඉතින් මේ සතියේ දවස් දෙකක් පය දෙකක කාලයක ඔයගොල්ලන්ට ක්ලාසස් තියෙන්නේ. අපි මේ කතා කරේ පළවෙනි පැකේජ් එකේ. තව පැකේජ් එකක් තියෙනවා. එතනදී අපිට පුළුවන් Saturday Sunday කියන්නේ ඔයා සතිය දවස් පහම ගොඩක් බිසි කෙනෙක් නම් ඔයාට Saturday Sunday නම් ඕෆ් තියෙන්නේ. ඉතින් ඔයාට මෙන්න මේ පැකේජ් එකට යන්න පුළුවන්. මේ පැකේජ් එක ගාණ පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඊට අර normal පැකේජ් එකට වැඩිය පොඩි ගාණක් වැඩි ඒකට. ඉතින් ඒකේ අපිට ඕන පහසු විදියට ඒක කරගන්න පුළුවන්. ඔව් Saturday Sunday නිවාඩු දින කෙනෙක් නම් Saturday Sunday යන්න පුළුවන්. එහෙමත් පුළුවන්. නැත්නම් සතිය දවස් තුනක් ඔයගොල්ලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ normal days. ඒ කියන්නේ සාමාන්‍ය දවස් සතිය දවස් පහ ඇතුළත ඔයගොල්ලන්ට ඕනම දවසක් දා ගන්නත් පුළුවන්. එතකොට දැන් අපි විස්තර කතා කරා. ඉතින් දැන් අපි ඔයගොල්ලන්ට කියන්නවා මේ first package එකට යන ගානයි second package එකට යන ගානයි. first package එකට යනවා කීයක් යනවද? 4837යි. 4837ක් යනවා ඔයගොල්ලන්ට මේ first package එකට. second package එකට ඔයගොල්ලන්ට යනවා 6181ක්. ඒක මෙහෙමයි. ස්කූල් වලිනුත් ස්කූල් වලට ඩිපෙන්ඩ් වෙනවා. ස්කූල් සමාන මේක බෙල්ලහස සාමාන්‍යයෙන් ඩුබායි වල හොඳ ඩ්‍රයිවින් ස්කූල් එකක්. ඒක පොඩ්ඩක් ගාන තුට්ටක් වැඩි ඇති මං හිතනවා. මොකද අනිත් ස්කූල් වල මිට වැඩිය පොඩ්ඩක් හරි අඩු 200ක් 200ක් හරි ඒ වගේ ගානක් හරි අඩුයි. ඉතින් ඒක ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. ස්කූල් තියෙනවා මේ ඩුබායි ඩ්‍රයිවින් තියෙනවා බෙල්ලහස තියෙනවා ගලදාර තියෙනවා ගොඩක් ස්කූල් තියෙනවා මෙහෙ. එතකොට අල්හාලියා කියලා තියෙනවා. ඒ ඕන ස්කූල් එකකින් ඔයගොල්ලෝ ගණන් චෙක් කරගන්න පුළුවන් කෝල් කරලා. ඔන්ලයින් කතා හරි normal call එකක් හරි අරගෙන මේ ගණන් බලා ගන්න පුළුවන්. පළවෙනි package එකයි දෙවෙනි package එකයි වගේම මේගොල්ලෝ ගාව තව package එකක් තියෙනවා lump sum package කියලා. මේක unlimited package එකක්. unlimited කියන්නේ මෙහෙමයි. ඒකේ දැන් අපි කියමු අපිට තියෙනවා signal test. එතකොට parking test. එතකොට AA test තියෙනවා. ඊට පස්සේ final test. ඔය තුන තමයි තියෙන්නේ ලොකුම තුන. ඒක RT එකෙන් තමයි ඔය බලන්නේ. එතකොට ඒ තුන fail වුණොත් අපි හතර පාරක් වෙනකම් අපිට fail වෙන්න පුළුවන්. ඒ හතර පාරක් කියන්නේ සමහරව පළවෙනි පාර ෆේල් වෙනවා. එතකොට අපි ගෙවන්න ඕනේ නැහැ. මේක normal package එක නෙමෙයි. මේක unlimited නේ. unlimited වුණාට මේගොල්ලෝ දෙන්නේ මේ හතර පාරයි chance එක. හතර පාරක් ඔයාට ෆේල් වෙන්න පුළුවන්. ඊළඟ පාර අනිවාර්යෙන් pass වෙනවා. නැතුනොත් ඔයාලේ charges එක ගෙවන්න ඕන. ආයේ test එකට යන ගාන ගෙවන්න ඕන. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද පළවෙනි පාර ෆේල් වුණත් අවුලක් නැහැ. දෙවෙනි පාර ෆේල් වුණත් අවුලක් නැහැ. තුන්වෙනි පාර ෆේල් වුණත් හතරවෙනි පාර ෆේල් වුණත් chance එක තියෙනවා. අනිවාර්යෙන් පස්වෙනි පාර pass වෙන්න ඕන. ඒක තමයි මේගොල්ලෝගේ මේ පැකේජ් එකේ තියෙන ඔයගොල්ලොන්ට තියෙන ඔව් ඒක තමයි chance එක ඔයගොල්ලොන්ට. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ try කරනවා නම් මේක හොඳයි කියලා මම හිතනවා. මොකද මේක ඒගොල්ලෝ බලනවා දෙපොණි පාරෙන් දෙන්න බලනවා. මොකද ඒගොල්ලොන්ගේ time waste කරන්න කැමතිත් නැහැ. සල්ලි අරගෙනනේ තියෙන්නේ double charge කරලානේ තියෙන්නේ. ඒකින්ද ඒගොල්ලෝ දෙවෙනි පාරෙන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කරනවා මේ පැකේජ් එක තමයි හොඳම කියලා. ඒකට යන cost එක තමයි 8610ක් යනවා ඒකට. ඒක දැන් ඔය මේ bell හසායකේ හරිද? ඔයගොල්ලෝ check කරන්න Dubai driving school එක හරි ගලදාරි හරි මේට අඩු වෙන්න පුළුවන් හරිද? හැබැයි බෙල්ලසා හොඳයි ස්කූල් එක. පළවෙනි පාරෙන් ගොඩක් අය පාස් වෙනවා. ඉතින් හොඳටම කරනවා කියලා තමයි කියන්නේ ස්කූල් එක. ඒකින්ද මේකේ ගාණ පොඩ්ඩක් වැඩි වුණාට මේගොල්ලොන්ගේ අර බෙනිෆිට්ස් තනම්මන ඔක්කොම හැම දෙයක්ම හොඳයි. ඒ කියන්නේ හරියට උගන්වනවා. ඒ දේ හරියටම කරගත්තොත් ඉතින් පළවෙනි පාරෙන්ම ඔයගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ඉතින් දැන් අපි ඔයගොල්ලන්ට මෙච්චරල එක්ස්ප්ලেইন කරේ. ඉතින් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් packages ගැන. ඉතින් මේ packages වලට අමතරව තව special package එකක් තියෙනවා business package කියලා. ඉතින් මෙතනදී තියෙන වාසිය තමයි ඔයගලන්ට parking test එකක් නැහැ. එතකොට signal test එකක් නැහැ. 20 hours classes නැහැ. ඔයගලන්ට තියෙන කෙලින්ම final test එක.
ඉතින් මෙතනදී තවත් වාසියක් තමයි ඔයගොල්ලන්ට පදින්න හම්බ වෙන්නේ BMW වගේ VIP වාහන තමයි හම්බ වෙන්නේ. ඉතින් මේ පැකේජ් එකේ ප්‍රයිස් එක තමයි ඔයගොල්ලන්ට 18,000ක් යනවා. ඔව්. ඒකයි අනිත් එක normal පැකේජ් එකට යන කට්ටිය සමහර වෙලාවට දැන් ඩිරම් එක වෙන්නේ 4610යිනේ. ඒක 4610 වුණාට මේ 4837යි. sorry 4837 වුණාට සමහර වෙවි පේල්වි මුලින්ම ෆේල් වෙනවා. මේ තියරි ටෙස්ට් එක, ඒ කියන්නේ කම්පියුටර් මේ ඔකරන එකට 300 ගන්න දෙපාර තුන් පාර හතර පාර ෆේල් වෙච්ච කට්ටිය පස් පාර ෆේල් වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට ඒ කොස්ට් එක යනවා. හරිද? එතකොට ඊට පස්සේ වැටෙනවා පාකින් ටෙස්ට් එක. පාකින් ටෙස්ට් එකත් ඒ වගේ 300 ගණක් ගෙවන්න ඕන. ඒකත් ෆේල් වෙනවා. ෆයිනල් ටෙස්ට් එක ෆේල් වුණොත් ඒකට 700 ගණන් නැත්නම් 800 ගණක් ඒ දවස්වල. ඉතින් ඒ වගේ වෙනකොට ටෙස්ට් ෆේල් වෙන්න ඔයගොල්ලෝ සල්ලි බඳින්න ඕන. ඒ normal package එකට ගියොත්. ඒ කියන්නේ 4837 එකට ගියොත්. එතකොට ඒක සාමාන්‍යයෙන් 13,000 12,000 10,000 කියන්න බෑ ගන්න. සමහරට ඒ කියන්නේ තමන් එක හරියට පළවෙනි පාරෙන් හරියට තේරුම් අරගත්තොතින් හරියට හරි. අනිත් එක ඒ ෆයිනල් එකේදී මට වෙච්ච දෙයක් තමයි කියන්නේ ඒන එක්සැමිනර් එයා අපිව කන්ෆියුස් කරනවා. කන්ෆියුස් කරනවා කියන්නේ අපි ඉස්සරහා සිග්නල් එකක් තියෙනවා නම් තනි සුදු ඉර තියෙනවා නම් එයා කියනවා ලයින් චේන්ජ් කරන්න කියලා. අපි එයා කියන එක කරන්න ඕද නැහැ. අපි යන්න ඕන හරියට රූල්ස් එකට ඩ්‍රයිවින් කරන්න ඕන. ඒ කියන්නේ සයින් බෝඩ් එකක් තියෙනවා පේනවා. මෙතන මිනිස්සු මෙතන සිග්නල් එකක් තියෙනවා. එතන තනි ඉරක් තියෙනවා. එතකොට වාහනයක් ලයින් චේන්ජ් කරන්න බෑ හැම වුණාම. ඒ වුණාට එයා කියනවා ලයින් චේන්ජ් කරන්න කියලා. ඔයා නිකන් සැරෙන් වගේ කියනවා ලයින් චේන්ජ් කරන්න කියලා. හැබැයි ඔයා කරන්න ඕනේ නැහැ. ඔයා කරොත් ඔයා පේල්. මොකද එයා අන්තිමේදී කියන්නේ අයියෝ මාරු කරේ. මං කිව්වට ඔබ හරියට වාහනේ පදින්න එපා. ඒක තමයි අන්තිමේදී කියන්නේ. මට වුණා එම මට එම වුණා. මම ඒක කරේ නැහැ. මම කෙලින්ම ගියා. ඉතින් මට හරියටම එතන තමයි යාලා මගේ ඒ තර අල්ලගත්තේ මගේ පොයින්ට් එක එතන. නමුත් මම මාරු කරේ නැහැ මේ සිග්නල් එකේදී ලයින් එක. මම කෙලින් ගියා. ඊට පස්සේ තමයි මට පාස් කිව්වේ. නැත්තම් අනිවාර්යයෙන්ම මම මාරු කරා නම් එයා කියන දේ යාලා එයාට බය වෙලා ඒගොල්ලොන්ට බය වෙන්න එපා. පළවෙනිම දේ තමයි ඩ්‍රයිවිං සීට් එකේ වඩුණාම කන්ෆියුස් වෙන්න එපා. හරියට සීට් බෙල්ට් එක දාලා සීට් එක හරියට ඇඩ්ජස්ට් කරගන්න. ඇඩ්ජස්ට් කරගෙන එයා කියන විදිහට එයා කෙලින් යන්න කියනවා නම් ඔයාට තේරෙනවනේ මේක කෙලින් යන්න තියෙන්නේ කියලා. රවුන්ඩ් බවුඩ් එකක් ආවහම රවුන්ඩ් බවුඩ් එකෙන් දකුණට දාන්නකෝ දාන්න පුළුවන් දාන්න. සිග්නල් එකක් යූ ටර්න් එකක් තියෙන තැනකින් වමට දාන්නකෝ දාන්න බෑ. අන්න ඒ වගේ යාකෝත් වමට දාන්න කියලා දාන්න එපා. හරිද? එහෙම නැත්නම් වමට දාන්න තියෙන තැනක් තියෙනවා යූ ටර්න් කරන්න බෑ. වාට ගියා යූ ටර්න් කරන්න කියලා. ඔයා යූ ටර්න් කරන්නත් එපා. අන්න ඒ වගේ ඒ දේවල් ඔයගොල්ලොම කන්ෆියුස් කරන්න කරනවා. ඒ කියන්නේ ඔයා හොඳ මයින්ඩ් එකක ඉන්නවද? හොඳ ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඉන්නවද කියන එක බලන්න තමයි ඒක කරන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ඩුබායි නම් ඉන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුත්තේ. ඉතින් අපි හිතමු ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලෝ ඩ්‍රයිවිං ලයිසන් එක ඕනේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හොඳ ඩ්‍රයිවිං ස්කූල් එකක් සිලෙක්ට් කරගෙන යන ඔයගොල්ලෝ ගිල ෆයිල් එකක් ඕපන් කරනවා. ඉතින් මේක ඕපන් කරපු පළියට ඔයගොල්ලෝ ෆේල් වෙන වාර ගානක් එක්ක ඔයගොල්ලෝ අවුරුදු ගානක් මේ ෆයිල් එක ඕපන් කරලා එහෙම තියාගන්න බෑ. මේකටත් එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. 6 මන්ත් වලින් එක එක්ස්පයර් වෙනවා. එතකොට මාස 6ක් යද්දී ඔයගොල්ලෝ ඒක රිනෝ කරගන්න ඕන අනිවාර්යයෙන්ම. I think AK file එකේ validity period එක තමයි මාස 6. එතකොට learning permit එක ඔයගොල්ලන්ට මාස 3ක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඔව් ඒකත් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දැන් ඇත්ත මීරණ මාස 3ක් හොඳටම ඇති license එකක් ගන්න කෙනෙක්ට. හරියට කියන්නේ මුලින්ම පටන් ගත්තොත් signal test එක කියන්නේ theory test එක ඒක computer එකකින් mark කරන්න තියෙන්නේ. ඒක pass වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ හරි ඉක්මනට ඒ ටික කරනවා. හැබැයි ඔයා fail වෙනකොට තමයි ඒක පස්සට යන්නේ. එතකොට කාලය යනවා සතිය දෙක එහෙම. ඒ කියන්නේ මොකද දැන් signal test එක කියන්නේ ඔය මේ computer test එක. ඒ කියන්නේ අද book it කරලා හෙට යන්න බෑ. ඒකට සාමාන්‍ය ඒගොල්ලෝ තමයි date එක දෙන්නේ. මොකද ඒක RT එකේ ටෙස්ට් ගන්නනේ. ඒකින්ද ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ දිනේ දිට තමයි අපිට යන්න ඕන. ඉතින් ඒ වගේ ටෙස්ට් එකට එහෙම කල් යනවා. එතකොට ටික ටික අර ලර්න් පර්මිට් එක 3 මන්ත් එකත් එතකොට ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලොන්ට ආය රිනියු කරගන්න වෙනවා. ඒකයි. ඒ වගේම තමයි ෆයිල් එකක් දිකමට හරි ඔයගොල්ලන්ගේ ඒ කාල සීමාව ඉවර වුණොත් ඔයගොල්ලන්ට ආපහු ෆයිල් එකක් ඕපන් කරන්න වෙනවා. ඕපන් නෙමෙයි රිනියු කරන්න වෙනවා. රිනියු කරන්න වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් ඒ ලර්නින් පර්මිට් ඒව රිනූ කරාට දැන් මේකේ අපි ගමු පාකින් ටෙස්ට් එක කරන්න තියෙනවානේ. ඒ පාකින් ටෙස්ට් එකටත් මේගොල්ලෝ කාල සීමාවක් දීලා තින්නේ. පාකින් ටෙස්ට් එකට ඔයගොල්ලෝ පාකින් ටෙස්ට් එක පෙල්ලවි ගියත් ඔයගොල්ලෝ පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුද්දටයි මේක වැලිඩ් වෙන්නේ. එතකොට ඔයාලා ඒ අවුරුද්ද ඇතුළත පාකින් ටෙස්ට් එක පාස් වෙන්න ඕන. එතකොට සිග්නල් ටෙස්ට් එක කියන්නේ ඔය මේ කම්පියුටරෙන් කරන එක. ඒ කම්පියුටරෙන් කරන එකත් එහෙමයි. ඒක නම් අවුරුදු දෙකක් වැලිඩ් වෙනවා. ඉච්චර නම් කල් යන එකක් නැහැ ගන්න පුළුවන්.
ඒක අවුරුද්දේකටම කාලය තියෙනවා. ඉතින් ඒ වගේ මේ හැම එකකටම මේගොල්ලෝ සල්ලි ගන්න තමයි මේ කාල සීමාවල් කරලා තියෙන්නේ. ඒතර ඒගොල්ලෝගේ ස්කූල් එක පවත්වාගෙන යන්නත් පුළුවන්. කට්ටියකින් සල්ලි ටිකක් එනවා. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ පළවෙනි පාරෙන් පාස් වෙන්න හොඳට පාඩම් කරලා එකපාරෙම ගොඩ දා ගන්න. ඉස්සර වගේ දැන් ඩුබායි වල කිසිම කම්පැනි එකකින් no objection letter ඕනේ නැහැ. Emirates ID එක තියෙනවා නම් ඕනම කෙනෙක්ට ගිහිල්ලා driving school එකට ගිහිල්ලා ෆයිල් එක open කරන්න පුළුවන්. අතේ සල්ලි තියෙනවා නම් normal package එකට නම් සාමාන්‍යයෙන් 1500ක් වගේ මුදලක් තියෙනවා නම් මුලින්ම ෆයිල් එක open කරගන්න පුළුවන්. එතකොට අර package වලට යනවා නම් තමයි ඒක ගණන් වෙනස් වෙන්නේ. normal package එක 4837 එක ඔයාලා open කරනවා නම් dirham 1500ක් දීලා ඔයගොල්ලන්ට start කරගෙන යන්න පුළුවන්. ඒ යන අතරතුරේ සති දෙකකින් තුනකින් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්. ඒගොල්ලොත් කියනවා ඔයගොල්ලෝ වා කරන ක්ලාස් අනුව ඉවර නම් ඔයාලට මේ ගාන ගෙවන්න කියලා කියනවා. ඒ වගේ චාන්ස් තියෙන ඉතින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ ප්‍රොසෙස් එක. හරිද? ඉතින් ඔය විදිහට තමයි ඔය අද්දෙකෙම තමයි ඔයගොල්ලොට විඳින්න වෙන්නේ. මමත් ඔය විදිහට තමයි ලයිසන්ස් එක ගත්තේ. මේ විදිහේ ලයිසන්ස් කාඩ් එකක් තමයි හම්බෙන්නේ. මේ වගේ ඉතින් ඒක තමයි ලයිසන්ස් කාඩ් එක ඔක්කොම වැඩේ වුණාට පස්සේ ඒකට චාර්ජ් කරනවා දිගම් 300ක්ද කොහේ. මේ වගේ ගාන දීලා ඔයාලට ලයිසන්ස් එකේ දාම ගන්න පුළුවන්. එදාම පාස් වුණාම ඉතින් ඒකින්ද ක්ලාසස් ඒ කියන්නේ ක්ලාසස් වැඩි වෙනවා ඔයා ෆේල් වෙන ටෙස්ට් 90 ඒ කියන්නේ ඔයා ටෙස්ට් එක ෆේල් වුණොත් ඒක 90 ක්ලාසස් වැඩි වෙනවා ක්ලාස් 4 8 ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ ගන්න තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ ඔයාට තව මේක ට්‍රේනින් වෙන්න ඕන කියලා ඒගොල්ලෝ ක්ලාස් ගන්න වැඩි කරනවා ඉතින් ඒතකොට ඔයාගේ සල්ලි පොඩ්ඩක් යනවා ඒතකොට වියදම වැඩි වෙනවා ඒකින්ද ඉතින් පළවෙනි පාරම ලයිසන්ස් එක ගන්න try කරන්න ඩුබායි වල ලයිසන් එක ගන්නවා කියන එක ලේසි නෑ අමාරුයි. ඉතින් ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඒක හරියටම දසමෙට බලනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ස්ටොප් බෝඩ් එක නවත්තනවද? ඒ වගේම කලර් ලයිට් වල කොහොමද ඔයා යන්නේ? U turn තියනවද? ඒක ලෙෆ්ට් එකට දාන්න තියෙන තැන ලෙෆ්ට් එකේ ට්‍රැක් එකේ ඉන්න ඕන. U turn ට්‍රැක් එකේ ඉන්න ඕන. U turn ට්‍රැක් එකේ ඉන්න ඕන. ලෙෆ්ට් එකට දාන්න තියෙද්දි U turn ට්‍රැක් එකේ හිටියොත් ඒත් පේල්. ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක්. ඒක හරි අමාරුයි ලයිසන්ස් එක ගන්න. හොඳ මේ වෙලාවකින් තමයි ඒක කරන්න ඕන. ඒ කියන්නේ තමන් කන්ෆියුස් නොවි හරියට ඒකට මුණ දුන්නොත් එයා කියන දේ හරියට අහන් ඉඳලා හරියට කරොත් හරි එයා වැරදි දේවලුත් කියනවා ඒ දේවල් වලට ඔයා ඊට කලින් ඉගෙනගෙන තියෙනවනේ ඔයාට උගන්වනවනේ ඒ උගන්වන විදියට ඔයා හරියට ඉගෙනගෙන එයාගේ එයා කියන දේම පිළිපදින්න එපා එයා හරි දේත් කියනවා වැරදි දේත් කියනවා ඔයාට ඒක එයා කිව්ව දේ වැරදි නම් ඔයාට තේරෙනවා ඔයා හරි විදියට යන්න එතකොට ඔයා එතනින්ම පාස් තමයි ආයේ ආයේ එයාට බලන්න දෙයක් නැහැ ඔයා හොඳ මයින්ඩ් එකක් තියෙන හොඳට ඒ කියන්නේ හොඳට වා ඒකට මුණ දෙනවා කියන එක යට තේරෙනවා. දැන් පාකින් ටෙස්ට් එක ගත්තාම පාකින් ටෙස්ට් එකේ දිනන ටෙස්ට් පහක් තියෙනවා. එකක් තමයි ගරාජ් පාකින්. ඊට පස්සේ පැරල් පාකින්. ඊට පස්සේ ඇන්ගල් පාකින්. ඊට පස්සේ තියෙනවා ස්ලොප් තියෙනවා. ඊට පස්සේ එමර්ජෙන්සි බ්‍රේක් එක තියෙනවා. ඒ පහෙන් එක ටෙස්ට් එකක් ෆේල් වුණත් ඔයාලට ආය 320ක් නැත්නම් 310ක් වගේ ගාණක් ගෙවන්න වෙනවා. ඒ පහම පාස් වෙන්න ඕන. එතකොට ඒ පහෙන් එකක් ෆේල් වුණා කියලා අර පාස් වෙච්ච ඒවා එහෙම කරන්නේ නැහැ නෑ පාස් වෙච්ච ඒවා ඒ අවුලක් නෑ ඒවා එහෙම තිනවා ෆේල් වෙච්ච එකට විතරයි නමුත් ෆේල් වෙච්ච එකට අර ටෙස්ට් එකේ ගානම ගෙවන්න වෙනවා එකක් ෆේල් වුණා එමර්ජෙන්සි බ්‍රේක් එක ෆේල් වුණා කියන්නකො ඒක ෆේල් වුණත් ඔයාලට අර 300 ගාන ගෙවන්න ඕන නැත්තම් පහම පාස් වෙන්න ඕන හැබැයි අර කලින් පාස් වෙලා තිනවන නම් පැරල් පාකින් හරි ගැරේජ් පාකින් ඒවා ආයෙ කරන්න ඕනේ නෑ ඒවා ඕකේ ඊට පස්සේ ඉතින් ඒ වගේ තමයි මේක තියෙන්නේ ඒකින්ද ක්ලාසස් වැඩි වෙනවා. ඔයා ෆේල් වුණොත් ආයෙ ක්ලාස් පුරුදු කරනවා. පුරුදු. ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි හොයන විදිය තමයි ඒක. ඒකින්ද ඒ ඔයාලා හැම වෙලෙම තෝරගන්න අඩුම බජට් එකට තියෙන ස්කූල් එක මොනවද කියලා. මොකද මෙහි ස්කූල් ගොඩාක් තියෙනවා. එක එක නම් වලින් ස්කූල් තියෙනවා. ගොඩාරියක් තියෙනවා. ඒ හින්දා අඩුවට තියෙනවා පැකේජ් වලට දෙන කට්ටිය. ගලදාරි ඒ වගේ හැම එකම තියෙනවා. ඉතින් ඒකින්ද ඔයාලා කැමති එක බලලා තෝරගන්න. අපි මේ බෙල්ලසායකට ගිහිල්ලා අපි මේ දේවල් ඇහුවේ දැනගන්න ඔක්කොම ටික ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න. නමුත් ඊට වැඩිය අඩු වෙවක් තියෙනවා. දැන් මේගොල්ලෝගේ බජට් ප්‍රයිස් තමයි මේ තියෙන්නේ. ඉතින් මීට අඩු ප්‍රයිස් උත් තියෙනවා. සමහරවිට මීට වැඩි ප්‍රයිස් උත් ඇති. ඒකෙන්ද ඔයගොල්ලෝ හැමතැනම ක්ලාස් මේ ස්කූල් වලට ගිහිල්ලා ස්කූල් 3-4ක ගාන බලන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් බෙල්ලසා තමයි හොඳම මේ සාමාන්‍යයෙන්. අනිත් ඒවා නරකයි කියනෝ නෙමෙයි. බෙල්ලසා ටිකක් හොඳයි. ඉතින් එහෙනම් ඔක තමයි අපේ අත්දැකීම. මගේ අත්දැකීම ඔක තමයි ඩුබයි ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් ගන්න විදිහ. අත්දැකීම තමයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මොකද ඇත්තටම ගොඩාක් අය අපිට කමෙන්ට් කරලා අපේ පර්සනල් WhatsApp නම්බර් එකට මැසේජ් කරලා
නිතරම අහපු ප්‍රශ්නයකට උත්තර තමයි ඔබ අපි මේ අරගෙන ආවේ. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ ඩුබායි වල ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඩුබායි එන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්න ඇති. ඇත්තටම ඔයගොල්ලෝ යම් කිසි රටක ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් නම් දැනටම ඔයගොල්ලන්ට ඩුබායි වලට එන්න ඕන ඔයගොල්ලෝ හිතන ඇති ඔයගොල්ලන්ට දැනට තියෙන ලයිසන් එක මේකට වැලිඩ් කියලා. ඉතින් අපි ඒ ප්‍රශ්නට උත්තරේ ඔයගොල්ලන්ට දැන් දුන්නා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපිත් එක්ක දිගට මෙන්න SLGR අපි ඩුබායි වල ජීවත් වෙන කපල් එකක් විදිහට එන්න ඉන්න අයටත් ඒ වගේම මෙහෙ ඩුබායි ඉන්න අයටත් මේ ගැන දැනුමක් නැති කෙනෙක්ට අපේ වීඩියෝ එක හරහා ලොකු දැනුමක් ඔයගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, ඔයා අපේ මේ SLGR YouTube channel එක අද නම් බලන්න. අද පලිනෝතාවට බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට කියන්න කැමතියි අපි SLGR අපි දැන් ලංකාවේ ඉන්න, ඒ කියන්නේ ඩුබායි යන ආසාවෙන් ඉන්න කට්ටියට විශ්වාසවන්තව වීසා එකක් කරගන්න ඔයගොල්ලන්ට ෆ්‍රීලාන්ස් වීසා එකක් වෙන්න පුළුවන්, විසිට වීසා එකක් වෙන්න පුළුවන්. මේ ඕනම වීසෙකක් සඳහා අපි ඔයගොල්ලන්ට උපදෙස් වගේම ඒ වීසෙක ගන්නේ ප්‍රොසෙස් එකේ ක්‍රියාවලිය අපි හරහා කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහාත් ඔයගොල්ලන්ට යම් කිසි උදව්වක් ඕන නම් අපේ WhatsApp number එක අපි description එකේ දානවා, ඒ වගේම මෙතනත් screen එකේ දැන් දානවා. ඉතින් ඔයගොල්ලන්ට දැවම WhatsApp එකට message එකක් එවලා ඔයගොල්ලන්ට වීසෙකක් ඕන නම් අපි හරහා ඒක ලබා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවට ස්තුතියි. ඒ වගේම ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් අපේ වීඩියෝ එක හරහා ලබා ගන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අපි සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ඔයගොල්ලන්ට යම් කිසි දැනුමක් ලැබුණා නම් අතරම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ආයෙත් ඩුබායි වල කරන අලුත් වීඩියෝ එකකින් මටම හම්බ වෙමු. හම්බ වෙමු. බයි.